ශ්‍රී සම්බුද්ධත්වයෙන් පස්වෙනි වසරේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවෙසෙන බුදුන් වහන්සේ ලක්දිව නාගදිවයිනෙහි චූලෝදර සහ මහෝදර නාරජුන් අතර මිනි පළඟක් වෙනුවෙන් සටනක් ඇරඹී ඇති බව දිවසින් දැක බක්මස අව තෙලෙස්සක දින ඔවුන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් වැඩම කොට ඔවුන් සමග කර වූ බව ශාසන ඉතිහාසයේ කියවෙනවා. බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරෙන් පිටත් වන විට දෙව්රම් වෙහෙරේ ඉදිරි දොරටුව සමීපයේ පිහිටියා වූ කිරිපළු නම් නුගරුකට අරක්ගත් සමිද්ධි සුමන දිව්‍යරාජයා එම කිරිපළු වෘක්ෂය උදුරා බුදුන් වහන්සේගේ සිරසට චත්‍රයක් මෙන් සකසා බුදුන් වහන්සේ සමග ආකාශයෙන් නාගදීපයට හෙවත් මණිනාග දිවයිනට පැමිණි බවත් නාගයන්ට දහම් දෙසන විටද එසේ කිරිපළු නුග වෘක්ෂයෙන් උන්වහන්සේ වෙත සෙවන දුන් බවත් සඳහන් වනවා. දහම් අසා සමග වූ චූලෝදර සහ මහෝදර ඇතුළු නාගයින් විසින් බුදුන් වහන්සේ වෙත දන් පිළිගන්වා අනතුරුව සටනට මුල් වූ මිනි පළඟ උන්වහන්සේ වෙත පූජා කළ කල්හි මතු මා දුටුවාසේ වඳුව යනුවෙන් වදාරා උන්වහන්සේ විසින් ඉහතකි කිරිපළ වෘක්ෂය සහ මිනි පළඟ නාගයින්ටම පවරාදී ආපසු වැඩි බවද පැවසෙනවා. මේ කිරිපළු නුග වෘක්ෂය අදද නාගදීපයේහි නිරුපද්‍රිතව සිටමින් බැතිමතුන්ගේ ගෞරවයට වන්දනාවට පාත්‍රවන අතර මිනි පළඟ නිදන් කර ඉදිකරන ලද නාගදීප චෛත්‍යයේද සොළොස්මස්ථානවලින් එක් පූජනීය වස්තුවක් ලෙස බුදුනුවන්ගේ වන්දනාමානයට බඳුන් වනවා. යාපනයේ සිට පුන්කුඩුතීව් හරහා කුරිකඩ්ඩුවන් දක්වා මධ්‍යම ගමනාගමන මණ්ඩල සහ පෞද්ගලික බස් සේවයක් ක්‍රියාත්මක වන අතර කුරිකඩ්ඩුවන් ජැටියේ සිට ක්‍රියාත්මක බෝට්ටු සේවයේ සහාය ලබා ගනිමින් නයිනතිව් එනම් නාගදීපය දක්වා පහසුවෙන් යා හැකියි. නාගදීපය යාපන අර්ධද්වීපයේ ඉහළින් බටහිරට වන්නට පිහිටා තිබෙන අතර සංචාරක ඇස ගැටෙන ඩෙල්ෆ් දිවයිනද ඊට ආසන්නයේ පිහිටා තිබෙනවා. නාගදීපය දක්වා යන ගමන සිතට සතුට ගෙන දෙන්නක් ලෙස සඳහන් කළ හැකි. ආකර්ෂණීය වටපිටාව සමගින් බොදු බැතිමතුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන නාගදීප පුරාණ විහාරස්ථාන භූමිය තුළ සිත් නිවා සනසාලන පරිසරයක් නිර්මාණය කොට තිබෙනවා. නාගදීප චෛත්‍ය වන්දනාවට අමතරව විහාර මන්දිරය තුළ වැඩහිඳින බුද්ධ ප්‍රතිමා වහන්සේ බුදුනුවන්ගේ වන්දනාමානයට නිරන්තරයෙන් බඳුන් වන අතර එහි නිර්මාණය වී ඇති සිතුවම් නාගදීපයේ බෞද්ධ ඓතිහාසික කතාපුවත අපට පැහැදිලි කර දෙනවා. ඒ අතර විහාර පරිශ්‍රය තුළ පිහිටුවා ඇති කෞතුකාගාරය නැරඹීමෙන් නාගදීප පුරාණය පිළිබඳව මෙන්ම එහි මෑත යුගයේ ඓතිහාසික තොරතුරු පිළිබඳවත් අපට දැනුවත් වීමට අවස්ථාව උදා වෙනවා. නාගදිවයින තුල ඇති ගම්මානයේ පහසුව සඳහා බස් රථයක් ධාවනය වෙන අතර අවශ්‍ය නම් ඒ මගින් දිවයින තුල සංචාරය කරන්නටත් හැකියාව තිබෙනවා. නාගදීප විහාරස්ථානයේ බුදුනුවන්ගේ ගෞරවයට පාත්‍රවන අතර එහි පිහිටුවා ඇති හින්දු කෝවිල නාගදිවයින තුලට පැමිණෙන හා එහි වෙසෙන හින්දු බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා ප්‍රසිද්ධයි. නාගදීපයේ අසල පිහිටි ජැටියෙන් ගොඩ වී නාගදීප විහාරස්ථානයේ වෙත ගමන් කරන බැතිමතුන්ට හින්දු කෝවිල අසල ඇති ජැටියෙන් බෝට්ටුවට ගොඩ වී ආපසු නාගදීපයෙන් නික්ම යා හැකියි. මෙවැනි තොරතුරු කඩිනමින් නරඹන්න ඔබත් 24 ශ්‍රී ලංකා YouTube නාලිකාවේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් වන්නේ.